හමුතුම දැන් මේ දවස්වල කතා වෙනවා මුස්ලිම් මෘතදේහ බලදැමීම සම්බන්ධයෙන්. දැන් මේකට යම් කිසි ආකාරයක කැබිනට් තීරණයක් කරන් තියෙනවාද? මොකද අද මහින්ද අගරවීර මහතා කියලා තියෙනවා කැබිනට් එක හැමෝම කැමති වුණා කියලා. කොරෝනා හැදිච්ච මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීම හෝ එහෙම නැත්නම් ආදාහනය කිරීම. ඒ තීන්දුව ගත්තේ අමාත්‍ය මණ්ඩලෙ නෙවෙයි. ඒ තීන්දුව ගත්තේ මේ රටේ සෞඛ්‍ය අංශයේ ඉන්න විශේෂඥ කණ්ඩායමකගේ අවබෝධය ඇතුව එක්ක. එතකොට මේ විශේෂඥ කමිටුව තමයි ඒ තීරණය නැවත සලකා බලනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන. අපි හිතමු මේ විශේෂඥ කමිටුව තීරණය කරනවා නම් කොවිඩ් ඇදිච්ච කිසියම් ජාතිකත්වයකට අයිති කෙනෙක්ගේ මනසිරුරක් ආදාහනය කරාට කමක් නැහැ කියලා මේ විශේෂඥ මණ්ඩලය රටට පැහැදිලි කරන්න ඕන. එහෙම වෙනසක් වෙන්න බලපාන හේතු මොනවද කියලා. අමාත්‍ය මණ්ඩලය භූමිදානය කරනවත් ආදාහනය කරනවත් තීන්දු ගන්න තරක් නෙවෙයි. ඒකට තමයි සෞඛ්‍යංශයේ විශේෂඥයින් ඉන්නේ. අමාත්‍ය මණ්ඩලය තුල මේ ගැන යම් සාකච්ඡාවක් සිද්ධ වුණා. දැනට aran තීරණේ වෙනස් කිරීම සම්බන්ධ තීරණයක් ගත්තේ නැහැ. ඉතින් අවසනාවට ගරු අධිකරණ ඇමතිතුමා තමන්ගේ සමාජ මාධ්‍ය මගින් එවැනි තීරණයක් ගත් බවට ඇඟවෙන විදිහේ සටහනක් තබලා තිබුණා. ඒකත් එක තමයි මේ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වුණේ. කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් යම් කිසි සාකච්ඡාවක් ඇති වුණා. මොකද චමල් රාජපක්ෂ මහතුමත් අද කියලා තිබුණා මේ කැබිනට් මණ්ඩලයේ හැම දෙනාම එකඟත්වයකට ආවා කියලා මේක. නැහැ කිසිම එකඟත්වයක් ඇති වුණේ නැහැ. කැබිනට් මණ්ඩලයේ ඇති වෙච්ච එකම එකඟත්වය තමයි ඒ ගැන තීරණය කළ යුත්තේ අමාත්‍ය මණ්ඩලයේ නෙවෙයි විශේෂඥ කමිටුව කියන එක. යම් කිසි ආකාරකින් සෞඛ්‍ය අංශ තීරණය කරොත් මේක නුසුදුසුයි කියලා ඔබතුමාලා මේකට විරෝධත්වයක් දක්වනවා. බල දෙමීම නුසුදුසුයි කියලා ඒ විශේෂඥ මණ්ඩලයේ තීරණය කළොත් ඒකට කිසිම ලෙස කිව්වත් අභියෝග කරන්න අපි ඊට වඩා දන්න කට්ටිය නෙවෙයි. මේ විෂය පිළිබඳ ප්‍රමාණික විද්වතුන් එතන ඉන්නේ. ඒ අය ගන්න තීරණය තමයි අපිට පිළිගන්න වෙන්නේ. ඒ ගන්න තීරණය මොන හරි වැරද්දක් පේනවා නම් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒකට එයා පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. අනික මේ කොවිඩ් 19 හැදිච්ච ලෙඩ්ඩුන්ගේ මල මිනිත් එක්ක දේශපාලනය කරන්න යන්න එපා. කොවිඩ් 19 හැදුනේ ජාති ආගම් කුල මල ભેද බලලා නෙවෙයි. මැරෙනවද නැද්ද තීරණය වෙන්නේ ජාති ආගම් කුල මල බලලා නෙවෙයි. මැරිච්ච කෙනාගෙන් මේ වෛරසය ඒක තව කෙනෙකුට යන්න නොදී බේරගන්න හැටි අපි කතා කරන්නේ. නැතුව මේක වලලනවද පුච්චනවද අරවද මේවද ගගා වාද කර කර ඉන්න එකම එකින්ම පේනවා මොනතරම් පටු මානසිකත්වයක්ද මේ රටේ සමහර අයගේ තියෙන්නේ කියලා. අධිකරණ ඇමතුමා පසුගිය දවසේ අපි දැක්කා දාලා තියෙන සමාජ මාධ්‍ය වලින් මේ බහුතර මතය හැම විටම නිවැරදි නෑ. ගිරිපුප්පගෙන කෑ ගැහුවාට හැමතිස්සෙම දේශප්‍රේමින් වෙන්නෙත් නෑ කියලා. ඔය එහෙම ලිව්වට කෙනෙක් දේශමාමක වෙන්නෙත් නෑ. යම්කිසි ආකාරයකින් අධිකරණ අමාත්‍යවරයා නුත් දේහ වලදැමීම සම්බන්ධයෙන් වෙනත් පැත්තක ඉඳගෙන මතයක් ඉදිරිපත් කරනවා නේද? කොවිඩ් 19 හැදිලා මැරෙන මුස්ලිම් ජාතිකත්වයට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කරන්න නැතුව වලදැමීම කරන්න කියලා එතුමගේ ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡාවට ලක් වුණා මිසක් පිළිගත්තා හෝ ප්‍රතික්ෂේප කළේ නැහැ. අපි දන්නවා කතෝලික බැතිමතු. ඒ අයගෙත් විශ්වාසයක් තියෙනවා ඔවුන්ගේ දේහය ආදාහනය කිරීමයි කළ යුත්තේ කියලා. මම දන්න විදිහට ඒක බයිබලයේ පවා සඳහන් වෙනවා. නමුත් මේ රටේ කිසිම කිතුණුවෙක් සිංහල කිතුණුවෙක් කතෝලිකයෙක් හරි දෙමළ කතෝලිකයෙක් හරි කොහෙවත් කියන්නේ නැහැ කොවිඩ් 19 හැදිච්ච කතෝලික ආගම ආදාහන අයව වලලන්න ඉඩ දෙන්න ආදාහනය කරන්න එපා කියලා. ඉතින් කතෝලික ජනතාවට පුළුවන් නම් මේකේ මේ තියෙන සංගතයේ තියෙන බහානකකමයි සෞඛ්‍ය විශේෂඥයන් ගත්ත තීරණයයි පිළිඅරගෙන ඒ අනුව තමන්ගේ හිත හදාගන්න පුළුවන් නම් යම් විදියකට බෞද්ධයන්ගේ විශ්වාසයක් තිබ්බනම් ආදාහනය කිරීම නෙවෙයි දිව්‍ය ලෝකයට යන්න තියෙන මාර්ගය භූමි දානය කිරීමයි කියලා. ඒත් මේ රටේ මහා සංඝරත්නය මේ වගේ වෙලාවක ඉල්ලන්නේ නැහැ මේ කොවිඩ් 19 හැදලා මැරෙන සිංහල බෞද්ධයන්ව වල්ලන්න ඉඩ දෙන්නේ. මොකද මේ රටේ ජල මූලාශ්‍ර තියෙන රටක්. ඒ වගේම ලින්ක් පාවිච්චි කරන මිනිස්සු මේ රටේ ඉන්නේ. ලෝකේ අනිත් රටවල ලින්ක් පාවිච්චි වෙන්නේ නැහැ. ලින්දේ තියෙන වතුර ටික බොන මිනිස්සු තාම මේ රටේ ඉන්නවා. ඒ නිසා තමයි අපේ සෞඛ්‍යංශ මේ ගැන සංවේදීව හිතලා ඔය කලින් ඔය තීරණේ අරගෙන තියෙන්නේ. ඒ තීරණේ ගැන නැවත නැවත කතා කර කර කාලේකා දමනවට වඩා කොවිඩ් 19 අපේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු බේරගන්නේ කොහොමද කියලා කතා කරන එක තමයි අපි කළ යුත්තේ.